අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ සුදු පොල් තෙල් වලින් ලස්සන වෙන්න පුළුවන් සුපිරි ක්‍රම තුනක් ගැනයි. ඔයා පොල් තෙල් ගැන හොඳටම දන්නවනේ. අපි උයන්න ගන්න පොල් තෙල් කහ පාටකින් යුක්ත වෙනවා. අද මම මේ කියන සුදු පොල් තෙල් අවර්ණ පිරිසිදු පාටකින් තමයි යුක්ත වෙන්නේ. අන්න ඒ නිසයි අපි සුදු පොල් තෙල් කියන්නේ. හැබැයි කහ පොල් තෙල් වලට වඩා මේ සුදු පොල් තෙල් ටිකක් මිලෙන්නම් වැඩි. මේ පොල් තෙල් වලට තමයි වර්ජින් කොකොනට් ඔයිල් කියලා කියන්නේ. මේ සුදු පොල් තෙල් හදන්නේ 100%ක්ම සුදු පාට පොල් මදේ විතරක් භාවිතා කරලා. ඒ කියන්නේ පොල් ගෙඩිය කුරුට්ට කොටස ඉවත් කළා තමයි ගන්නෙ. ඉතින් මේ වර්ජින් කොකොනට් ඔයිල් ගුණාත්මක බවිනුත් ගොඩක් වැඩි නිසා සුදු පොල් තෙල් ගොඩක්ම අපි යොදා ගන්නවා ලස්සන වෙන්න. ඉතින් මේ ලස්සන වෙන්න පුළුවන් ක්‍රම සුදු පොල් තෙල් වලින් කොහොමද කරගන්නේ කියලා නිවැරදිව කියලා දෙන්න කියලා ඉල්ලපු ඔයා වෙනුවෙන් තමයි ඔන්න අද මම තියෙන හොඳම ක්‍රම තුන හොයාගෙන කියලා දෙන්න හිතුවේ. මෙන්න මේ තියෙන්නේ මම ගත්ත වර්ජින් කොකොනට් ඔයිල් එක. සුපර් මාකට් වල අනිවාර්යයෙන්ම මේ වර්ජින් කොකොනට් ඔයිල් එක තියෙනවා. ඒ වගේම ලස්සන වෙන්න භාවිතා කරනවා වගේම ගුණාත්මක බවිනුත් වැඩිමේ පොල් තෙල් එක. ඉතින් මේ තියෙන කහපාට පොල් තෙල් එක, මේ තියෙන්නේ සුදු පොල් තෙල්, පිරිසුදු පොල් තෙල්. වර්ජින් කොකොනට් ඔයිල් කියලා සුපර් මාකට් එකේ වෙනමම කොටසක් තියෙනවා. ඕට පුළුවන් ඕනම ප්‍රමාණයක් මේකෙන් බලලා මිලදී ගන්න. ටිකක් ගණන් වැඩි, ඒ වුණාට ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද ඔයාට ලැබෙන ප්‍රතිඵලය ඊටත් වඩා වටින නිසා. ඉතින් අද මම ඔයාට කියලා දෙන්න හදන ක්‍රම තුනෙන් පළවෙනි ක්‍රමය දැන් බලන්න යමු. පළවෙනි ක්‍රමයේදී ඔයාට කරන්න තියෙන්නේ කොණ්ඩෙ වවා ගන්න හොඳම ක්‍රමයක් සුදු පොල් තෙල් වලින් මම කියලා දෙන්නයි මේ හදන්නේ. කොණ්ඩෙට ගොඩක්ම හොඳයි මේ වර්ජින් කොකොනට් ඔයිල්. ඔයාට තියෙන්නේ සුදු පොල් තෙල් අරගෙන මෙන්න මේ විදිහට ඔයාගේ හිස කෙස් අඩු තැන්වල හිස් කබලට හොඳට මේක ආලේප කරගන්න එක. ඔයාට ඕනේ නම් විටමින් ඊ කරලක් එකතු කරලා ගෑවත් කමක් නැහැ. ඒ අවශ්‍ය වෙන්නෙත් නැහැ. සුදු පොල් තෙල් නිකම්ම අරගෙන රත් කරන්න එපා. මේ විදිහට ඔයාගේ මුළු හිස් කබලටම ගන්න. කොණ්ඩෙට ගාන එක අවශ්‍ය නැහැ. මොකද කේශ මුලට හොඳ පෝෂණයක් තමයි මේ කොකොනට් ඔයිල් එකෙන් ලැබෙන්නේ. ඒ නිසා මේකේ තියෙන හොඳම ගුණය කේශ මුලට දෙන්න ඕන නිසා හිස් කබලට ගෑවම හොඳටම ඇති. ඉතින් මේ විදිහට මම පෙන්නන විදිහට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඔයාගේ නලල දෙපැත්තේ නැත්තම් නලල අවටින් තියෙන කොණ්ඩගස් අඩු වෙන එක තමයි ගොඩක්ම තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ ප්‍රශ්නේ තියෙන අයට මේ කොකොනට් ඔයිල් එක අරගෙන නැත්තම් වර්ජින් කොකොනට් ඔයිල් මේ විදිහට අරගෙන හොඳට ගාලා මසාජ් කරලා පැයක කාලයක් ඉතින් ඉඳලා සාමාන්‍ය විදිහට ඔයාට සෝදලා ඉවත් කරන්න පුළුවන්. මේ වැඩේ ඔයා සතියට දවස් 3ක් විතර කරන්න ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. කාර්යබහුල නොවන කෙනෙක් නම්, ඒ කියන්නේ gedara ඉන්න කෙනෙක් නම් ඔයා ඔයාට පුළුවන් එක දිගට දවස් 7ක් විතර මේ විදිහට ගාලා බලන්න හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මම කරලා පෙන්නපු විදිහට පළවෙනි ක්‍රමය ඔයාට සුදු පොල් තෙල් විතරක් යොදාගෙන ඔයාගේ කොණ්ඩය ඝනට වගේම නිරෝගී වවා ගන්නත් ඔන්න පුළුවන් වෙනවා. දැන් ඔන්න එක ක්‍රමයක් මම කියලා දුන්නා. දැන් යමු අපි දෙවනි ක්‍රමයට. මේක මුළු ඇඟටම ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ මුළු ඇඟම එකම පාටක් කරගන්න පුළුවන්. ඇඟේ තියෙන කුරුලෑ, ලප කැලල්, කුෂ්ඨ ගතිය අඩු කරලා සම ලස්සන දීප්තිමත් පාටක් ලබා ගන්න පුළුවන් සත්කාරයක් තමයි මම දෙවනි ක්‍රමයට කියලා දෙන්න හදන්නේ. මුලින්ම කෝමාරිකා කැලලක් අරගෙන එක දෙකට මැද්දෙන් පළලා මේ විදිහට සුදු පාටට අවර්ණ පාටට තියෙන මධ්‍ය කොටස සූරලා අරගෙන බ්ලෙන්ඩ් කරලා ඔය මේක ගන්න ඕනේ. දැන් ඔයා අපි බ්ලෙන්ඩ් කරලා ගත්ත කෝමාරිකා යුෂයෙන් තේ හැඳි දෙකක ප්‍රමාණයක් මේ පිරිසිදු භාජනයට දාගන්න. දැන් තියෙන්නේ සුදු පොල් තෙල් එහෙමත් නැත්නම් වර්ජින් කොකොනට් ඔයිල් තේ හැඳි එකක ප්‍රමාණයක් ඒකට එකතු කරන එක. දැන් ඔයාට තියෙන්නේ දෙහි තේ හැඳි භාගයක ප්‍රමාණයක් මේකට එකතු කරලා හොඳට කලවම් කරගන්න එක. ටිකක් වෙලාව අරගෙන කලවම් කරගන්න. මොකද කෝමාරිකාවල තියෙන වතුර ගතියයි තෙලුයි එකතු වෙන ටිකක් අමාසු නිසා හොඳට මේක කලවම් කරලා ගන්න. කලවම් කරපු ගමම්ම ඔයාට පුළුවන් ඔයාගේ මුළු ඇඟේම මේ විදිහට ගන්න. අත්වල, කකුල්වල, ඔයාගේ ඇඟටම උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ සත්කාරය ඔයාගේ මූණටත් ගන්න පුළුවන්. ගොඩක්ම ඔයිලි ෆේස් එකක් නම් තියෙන්නේ මේක ගන්න එපා. නමුත් ඔයාට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් සුදු පොල් තෙල් වලින්. ඉතින් මේ විදිහට ඔයාගේ ඇඟට මේක ගාලා විනාඩි 2ක් 3ක් මේක මසාජ් කරන්න. මසාජ් කරාම ඔයාගේ රුධිර ගමනාගමනයේ ක්‍රමවත් වෙලා ඔයාගේ සම ලස්සන පාටක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ
විදිහට මුළු ඇඟම සුදු පාට කරගන්න පුළුවන්. මුළු ඇඟම එකම පාටක් කරගන්න පුළුවන් මේ සත්කාරය තමයි දෙවනි ක්‍රමයට වටමට කියලා දෙන්න තියෙන්නේ. ඉතින් මේ සත්කාරය කරන්න මේක සාමාන්‍යයෙන් ඔයා ගාලා පැයක කාලයක් ඉඳලා වොෂ් කරන්න. ඉතින් මේ විදිහට තමයි සුදු පෝත්තේ දලින් ලස්සන වෙන දෙවනි ක්‍රමය මට වට කියලා දෙන්න තියෙන්නේ. දැන් ඔන්න ඒකත් හරි. දැන් අපි යමු සුදු පෝත්තේ දලින් ලස්සන වෙන්න පුළුවන් තුන්වෙනි ක්‍රමය මොකද්ද කියලා බලන්න. මේක ගොඩක් විශේෂයි. මොකද අපේ ෂැම්පු වල තියෙන සැරගතිය අඩු කරලා ෂැම්පු වලින් අපේ කොණ්ඩෙට ලබා දෙන ශක්තිමත් බව දීප්තිමත් බව වැඩි දියුණු කරලා තවත් තබා ගන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි අපේ තුන්වෙනි ක්‍රමය තියෙන්නේ. ඔය සාමාන්‍යයෙන් පාවිච්චි කරන ෂැම්පු එක අරගෙන ඒ ෂැම්පු එකේ තේ හැඳි දෙකක ප්‍රමාණයක් පිරිසිදු භාජනයකට දාගන්න. ඊට පස්සේ ඒකට වර්ජින් කොකොනට් ඔයිල් ඔට පුළුවන් තේ හැඳි එකක ප්‍රමාණයක් එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න. මේක කලවම් කරලා ඔයාගේ සාමාන්‍යයෙන් ඔය ෂැම්පු කරන විදිහට කොණ්ඩෙ ගාලා ෂැම්පු කරලා ඉවත් කරන්න පුළුවන්. ගොඩක්ම හොඳයි ඔය ශාකසාරමේ ෂැම්පු වර්ගයක් තෝරගන්නව නම්. ඒ නැතත් කමක් නැහැ. ඔය සාමාන්‍ය දිනදා පාවිච්චි කරන ෂැම්පු එකට මේ විදිහට කොකොනට් ඔයිල් එක දාලා හොඳට මික්ස් කරලා කොණ්ඩෙ ගාන්න. ගොඩක් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. හේතුව තමයි වෙන්දට වඩා ඔයාගේ කොණ්ඩේට අමුතු මේලියක් ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ කොණ්ඩේ දෙන අකීකරු බව නැති වෙලා කොණ්ඩේ ලස්සනට වට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ සත්කාරයේ ෂැම්පු එකට ඔයා දාලා බලන්න. ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාට කැමති විදිහට මේ ක්‍රම තුනම ඔයාට පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඒ වගේම මේ දේවල් වලින් ලබාගත් ප්‍රතිඵලය කියන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ ඔය ලස්සන කරන වටිනා ස්වභාවික වීඩියෝ එකක් අරගෙන ඉදිරියටත් මම එන සූදානම්. හැමදාමත් ආදරයෙන් ලෙන්ගතකමින් මේ වගේ රැඳී සිටින්න බොහොම ස්තුතියි.